ඒ මුළු කැපිටල් එකම කුඩු වෙන්න ගහලා ආය ටෙල් අවිව් වලට යන ඉස්රායිල් එන්න උන්ට විනාඩි 3ක් ඇතිලු. ඉතින් උන්ට අසාමාන්‍ය උදශක්තියක් තියෙන උන්ට ඇත්තටම මොකක්ද දෙන්නේ ගාසා තීරේ එක දවසින් ගහලා කුඩු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙනවා යුද නීති කියලා තියෙනවා. ඒ යුද නීති වලින් කවදාවත් හොස්පිටල්ස් වලට ගහන්නේ නැහැ. මන්නේ දිරිසිංහ ලංකාවටම රසට කිමිස්ට්‍රි. මං තාමත් ඉස්රායිල්ට මාර කැමති එකම දේ හරි යුද්ධේ නිසා ඉස්රායිල් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඉස්රායිල් කියන්නේ මාර මං කියන්නේ ඒක භූවිෂමතාවයත් ඉන්න ලස්සර රටක් නෙමෙයි. උන් මාර දක්ෂ රටක්. ඇත්තම කතාව මේ ප්‍රශ්නේදී ඉස්රායිල් කාරෝ වැරදි නෑ. ඒ කියන්නේ දැන් ඔය ඔයගොල්ලෝ හල්දන හමාස් කියන එක උන් තමයි ගහන්න පටන් ගන්නෙ. හොඳම වැඩේ කියන්නේ උන්ට කණ්ඩ දෙන්නෙත් ඊශ්‍රායලෙන්. උන්ට තෙල් ටික දෙන්නෙත් ඊශ්‍රායලෙන්. වතුර ටික දෙන්නෙත් ඊශ්‍රායලෙන්. ඒ කියන්නේ මං කියන්නේ කණ්ඩ දෙන එකට ගැහුවට කමන්නේ. ඒකට කියන්නේ අදක්ෂතාවය එහෙම නැන්නේ. ඒකට කියන්නේ බලුකම කියලානේ. ඒක කමන්නේ. හරි කණ්ඩ දෙන එකට ගැහුවට කමන්නේ. අඩුම ගානේ ගහන්න කලින් කණ්ඩ බොණ්ඩ වතුර ටික ගබඩා කරන් ඉන්න බෑ. නේද? ඒ කියන්නේ මං කියන්නේ උන්ට පොඩි මොලයක් තියෙන්න බෑ. හරි ගහන්න පටන් ගන්න කලින් මාස 3-4 අවශ්‍ය කෑම ටික, වතුර ටික, ඉන්ධන ටික ගබඩා කරන් ඉන්න බෑ. හරි. ඒ මොකුත් නැහැ. හිටපුව උන් ගහලා. ඒ දැන් ඔගොල්ලෝ මොකක්ද දෙන්නේ? ඔයාලට කණ්ඩ දෙන්නේ තාත්තා. හරි පන්තියෙන් සල්ලි දෙන්නේ තාත්තා. ඔක්කොම ටික එහෙම තියෙ තාත්තත් එක්ක ගේමක් ඉල්ල ගන්නවා. වැඩක් නැහැ නේ අය. තාත්තා ගලින්ම සම්බාධක දානවා. පන්ති ගිහිල්ලා ඉවරයි කාලා ඉවරයි අඳලා ඉවරයි ඊට පස්සේ ආපහු ඉන්න වෙනවා. ඒ වගේ සීන් එකක් වෙලා තියෙනවා. දැන් උන්ට මොකුත් නැහැ. ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. පලස්තීනයේ විදුලිය සපයන්නේ ඊශ්‍රායලෙන්. එක ස්විච් එකක් ඕෆ් කරමු අරහේ ඔක්කොම කලුරේ. උන්ට දුවා ගන්න පාරක් පේන්නේ නැහැ. මගේ ඊශ්‍රායල් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. හරි. උන් මගේ එන මොහොත යාළුවෝ. එනම කියන්නේ උන් හරි පොලයිට් මිනිස්සු. සහ වෙල් এডুকেටඩ්. හරි වෙල් এডুকেටඩ්. හරි කියන්නේ උන් අපේ වයසට දුම් PhD 3ක් විතර කරලා ඉන්නේ. දැන් ඔය ඊශ්‍රායල් හමුදාවේ ඉන්න ඔය අර මෝටර්ස් ගහන හැම උන් ඉන්නවනේ. ඒ මෝටර් හැම ගහන්නේ උන් PhD කාරයෝ. ඒ නිසා උන් යුද උපක්‍රම අතින් එන ඉහළ ඉන්නේ උන්. මට අර මගේ එක මිතුරෙක් කිව්වද දැන් නෙමෙයි කිව්ව ගොඩක් කාලයකට කලින් 2014-15 විතර. උන්ට පුළුවන්ලු විනාඩි 3ක් ඇතුළත ඊශ්‍රායලයේ කැපිටල් එක තමයි ටෙල් අවිව් කියලා කියන නගරය. හරි. උන්ට පුළුවන්ලු විනාඩි 3ක් ඇතුළත ටෙල් අවිව් වලින් ගුවනට නැගලා ඊජිප්තුවට ගිහිල්ලා කයිරෝ කියන්නේ ඊජිප්තුවේ කැපිටල් එක. හරිද? ඒ මුළු කැපිටල් එකම කුඩු වෙන්න ගහලා ආය ටෙල් අවිව් වලට යන ඉස්රායිල් එන්න උන්ට විනාඩි 3ක් ඇතිලු. ඒ විනාඩි 3කින් ගිහිල්ලා මුළු කයිරෝ උන්ගේ කයිරෝ එයාපෝට් එකේ තියෙන කයිරෝ හයි ඒ ඔක්කොම ටික කුඩු වෙන්න ගහලා ආයෙන්න පුළුවන්. හරි හිතනකොට කොච්චර විදහාසත්වයක් ඇද්ද කියලා. හමස් කියලා කියන්නේ ඒක නිකන් අර අපේ රටේ LTT වගේ සංවිධානයක්. හරිද? හැබැයි එකම කේස් එක උන්ට කියන්නේ හමස් කියලා කියන්නේ ඉස්ලාමික්. ඊශ්‍රායල් කියලා කියන්නේ ඉස්ලාමික් නෙමෙයි. ඉස්ලාම් කියලා කියන්නේ ජීව්ස් යුදෙව් කියලා කියන්නේ. යුදෙව් සහ ඊට අමතරව ඊශ්‍රායලයේ තුල පන්සල් තියෙනවා, පල්ලි තියෙනවා, කෝවිල් තියෙනවා, ඔක්කොම තියෙනවා. මොස්ක් තියෙනවා. හරිද? ඒක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක්. ඇත්තටම ඉස්සරලා ඊශ්‍රායල් රටක් තිබුණේ නැහැ. ඉස්සරලා පලස්තීනයේ තමයි. ඒකෙන් කොටසක් තමයි ඊශ්‍රායල් කියලා කැඩුනේ. දැන් ඊශ්‍රායලයේ වටේ තියෙන අනික් රටවල් තියෙනවානේ. හරි ජෝර්දානය, ලෙබනනය, සිරියාව, ඊජිප්තුව, රයිට්? ඒ රටවල් ටික. දැන් හිතන්නකෝ ඕගොල්ලොන්ගේ කවුරු හරි යාළුවෙකුයි තවෙකුයි ගහ ගන්නවා. ඕගොල්ලන්ටත් ඕනේ අරුවට ගහන්න. හැබැයි ඕගොල්ලෝ කෙලින් ගහන්නේ නැහැ, ඌට බයයි. ඕගොල්ලෝ මාදන යාළුවා ෆෝන් කරන ගහපිය කොට ගහපිය. ඒ වගේ එකක් තමයි දැන් උතන වෙලා තියෙන්නේ. හරි පලස්තීනයේ චූන් කරන වටේ රටවල් ටික ගහපිය කොට කියලා. උන්ට යුද ආධාර දෙනවා, කෑම එවනවා. හැබැයි හොඳම කේස් එක තියෙන්නේ ගාසා ස්ට්‍රිප් කියන එකේ මැප් එක බලන්නකෝ. ඒකට කොහෙන් ඇතුල් වෙන්නද? ඊශ්‍රායල් හරහා එන්න ඕනේ. හරිනේ. ඉතින් කණ්ඩ යන්න දෙන්නේ නැහැ. බෙහෙත් ටික අරන් යන්න දෙන්නේ නැහැ. හරි. ඉතින් උන් ඔක්කොම ටික වට කරන් ඉන්නේ. හරි. ඔගොල්ලෝ කවදා හරි දවසක මට ඔය කියන්න වෙලාවක් නැහැ. කවදා හරි දවසක පුළුවන් වුණොත් වෙලාව ආපහු දවසක හරි පාඩම් කළා මහන්සි වෙච්චලා කෝ විභාගේ වුණාට පස්සේ හෝ බලන්න තියෙනවා 6 day war කියලා එකක්. දින 6 යුද්ධය කියලා. ඒක බලන්නකෝ. ඊශ්‍රායලේ වටේ තියෙන රටවල් පහම එකතුලා ගැහුවා ඊශ්‍රායලයට. ලෙබනනය, සිරියාව, ඊජිප්තුව, ජෝදානය සහ පලස්තීනය. ඉරානයත් හිටියද කියලා මට මතක නෑ. ඉරානේ හිටියේ නෑ, පලස්තීනේ. ඔය පහ විතරයි. හරිද? ඔය පස් දෙනා එකතු වෙලා එක පාර ගැහුවා ඊශ්‍රායලේ. ඊශ්‍රායල් රටවල් පහටම ගහලා ඒ රටවල් පහෙන්ම කැලේ ගැලලා අල්ලගත්තා. අල්ලගෙන තමන්ගේ රටේ සයිස් එක 3 ගුණයක් වැඩි කරගත්තා. ඊශ්‍රායල් කියන්නේ ලංකාවෙන් ගත්තොත් ලංකාවෙන් 3x සයිස් එක. හරිද? මොකක්ද වෙන්නේ? අර රටවල් පහටම ගහලා කැලේ ගැලලා අල්ලලා උන්ගේ රටේ සයිස් එක 3 ගුණයක් වැඩි කරගත්තා. ඒතරි ඊජිප්තුවේ තියෙනවා තෙල් තියෙන නිම්නය ඒක ඔක්කොම අල්ලගත්තා. අල්ලගෙන ඊට පස්සේ කරපු වැඩේ මොකක්ද දුන්නේ ආපහු. දුන්නතු එකක් කිව්වා ඒ තමයි උඹලා ආයේ අපිත් එක්ක යුද්ධ කරන්නේ නැහැ කියලා ගිවිසුමකට එනවනම් ආපහු ඒක දෙනවා. ඊට පස්සේ වටේ ඉන්න ඉතුරු රටවල් හතරම උනුත් එක්ක කතා කරලා වෙලා සමාව අරගෙන ඒකල මොකක්ද දෙන්නේ ආපහු රටේ කෑල්ල ගත්තා. එහෙම ගත්තේ නැති එකම කෑල්ල තමයි මොකද්ද? ගාසා තීරේ. ඒක පලස්තීනයේ එහෙම කරේ නැහැ. ඒක තමයි තාම ඔය තියෙන්නේ. ඉතින් උන්ට අසාමාන්‍ය උදශක්තියක් තියෙන උන්ට ඇත්තටම මොකක්ද දෙන්නේ ගාසා තීරේ එක දවසින් ගහලා කුඩු කරන්න පුළුවන්. උන් එහෙම කරන්නේ උන් ටික ටික තමයි පරිගන්නේ. ඕගොල්ලෝ නිකන් බලන්නකො පොඩි ළමයි එහෙම තුන් මෙලෝඩියක් දන්නේ නැති උන්නේ. සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙනවා යුද නීති කියලා තියෙනවා. ඒ යුද නීති වලින් කවදාවත් හොස්පිටල්ස් වලට ගහන්නේ නැහැ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ මේ යටත් වෙන්න එන මිනිස්සුන්ට ගහන්නේ නැහැ. අර අපේ රටේ ওই සුදු කොඩි නඩුව කියලා එකක් ඔය හැමදාම නිවුස් වලට එහෙම කියන්නේ. යුද්ධයක් වෙලාවේදී හරි යටත් වෙනවා කියලා පෙන්වන්න සුදු කොඩියක් අරගෙන ආවොත් කවදාවත් පහර දෙන්න බෑ ඒගොල්ලන්ට.
තනකට පහර දෙන්න බෑ ඒක යුද නීතිය ඊශ්‍රායල්ට ඒව දාලා නැහැ උන් ගන්න ඔක්කොම හරිද මන්නේ දිරිසිංහ ලංකාවටම රසට කිමිස්ට්‍රි